අයිබෝවන් අද අපගේ YouTube channel ඔබ වෙත ගෙනෙන්නේ ಭರತನಾಟ್ಯಂ නර්තන ශෛලියට විශාල මෙහෙවලක් හිටුක රුක්මණී දේවි අරුන්ඩේල් පිළිබඳවයි. අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක click කළා අලුත් video සිග්මනින්ම බලා ගන්න පුළුවන්. ಭರತ නර්තනය එක්වකවානුවක සමාජයේ විසින් පරිභවයට ලක් කරන ලද නර්තනයක් ලෙස පැවතියේ යන්න අද කිසිවකු විසින් හෝ විශ්වාස කර නොගන්නා කරුණක් විය හැකිය. සැබවින්ම එය එසේම විය. එකී නර්තනයේ කොතෙක් දුරට පිරිහි පැවතිය දෙයත් එය හුදු කුලහීන පරම්පරාවල දාසී ස්ත්‍රීන් විසින් කරනු ලබන ඔවුනටම ආවේනික වූ නර්තන ක්‍රමයක් ලෙසද සලකනු ලැබීය. බ්‍රාහ්මණ සමාජයේ හා අනිකුත් වංශවතුන් විසින් එය ගර්භිත කලාවක් සලකා පිළිකුලෙන් බැහැර කරන තත්ත්වයක් පැවතිනි. මෙකී නර්තන කලාව අද පවතින තත්ත්වයට ගෙන ඒමට මනහා පිටුහාලක් වූයේ රුක්මණී දේවි අරුණ්ඩේල් නැමැති කුලකාන්තාවගේ මනා කැප කිරීමයි. 1904 පෙබරවාරි මස 29 වන දින මදුරෙහි ධර්මානුකූල බ්‍රාහ්මණ පවුලක උපත ලද රුක්මණී දේවි බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ සංස්කෘතික පඩිවරයෙක් හා ඉතිහාසඥයෙක් වූ මහාචාර්ය නීලගණ්ඩ ශාස්ත්‍රිගේ දියණියයි. ශේෂම්මාල් නම් වූ ඇගේ මව ත්‍යාගරාජා නම් වූ අතිශය ප්‍රකට භක්තිකාව්‍ය රචකයාගේ උපන්ගම වූ තිරුවාර්හි උගත් පවුලකින් පැවත එන්නකි. මහාචාර්ය නීලගණ්ඩ ශාස්ත්‍රී මහතා එවකට ඉතා සුප්‍රකට සමාජ හා ආගමික සංවිධානයක් වූ පරම විඥානාර්ථ සමාගමෙහි උද්යෝගිමත් සාමාජිකයෙකු විය. වයස අවුරුදු 7ක් තරම් වූ කුඩා කාලයේ සිටම තම පියා සමග එකී සංවිධානයේ කටයුතු සඳහා සහභාගී වූ රුක්මණී දේවිය එමගින් සමාජ සේවා කටයුතු කෙරෙහි ඇල්ම ආශාව ඇති කරගත්තාය. ඇගේ ජීවිතය හැඩගස්වා ගැනීමේදී තම පියාගේ ආදර්ශය අනුකරණය කරන්නට පුරුදු වූ ඇය නිදහස් මතධාරී චින්තනයෙන් පොහොසත් වූයාය. ඇය බෙහෙවින්ම ආශාව දැක්වූයේ සංගීත ශිල්පිනියක් වන්නටය. එය ඇගේ මව ශේෂම්මාල් වෙතින් ලැබුණු දායාදයකි. ආචාර්ය ඇනී බෙස්ටන්, C.W. ලේබස්ටන්, ජෝර්ජ් අරුන්ඩේල් වැනි උගතුන්ගේ ඇසුර ලැබීම ඇගේ අනාගත අභිලාෂය ඉටුකර ගැනීම කෙරෙහි සාධකයක් ලෙස බලපෑවේය. බරණස් හින්දු විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කලක් සේවය කර අධ්‍යාපනික කටයුතු වෙනින් කැප වූ එංගලන්තයේ උපත ලද ඉන්දිය සම්භාවයක් සහිත දේවධර්ම ගවේෂකයෙක වූ G.S. අරුන්ඩේල් ඇයට මුණ ගැසෙන්නේ මේ වකවානුවේදීය. පරම විඥානාර්ථ සමිතියේ ක්‍රියාකාරී සාමාජිකය ලෙස කටයුතු කර ජෝර්ජ් අරුන්ඩේල් රුක්මණී දේවියගේ සිත පැහැර ගැනීමට සමත් වී මුල් හමුවීමෙන් වසර දෙකකට පසුව එනම් 1920 ඇය ඔහු සමග විවාහ වීමට තීරණය කළාය. ඇවිට ඇය වයස අවුරුදු 16 පමණ දරියක් වූ අතර ජෝර්ජ් අරුන්ඩේල් වයස 42 පමණ වූ මැදි වී පසු විය. ජෝර්ජ් අරුන්ඩේල් සහ රුක්මණී දේවිය අතර ඇති වූ නිහඬ විවාහය සාම්ප්‍රදායික මතධාරී බ්‍රාහ්මණ සමාජයේහි මහත් කැළඹීමක් ඇති කරවීමට සමත් විය. රුක්මණී දේවිය සංචාරයේ ප්‍රිය කරාය. තම සැමියාත් සමග බොහෝ විදේශ රටවල්වල සංචාරයට සහභාගී වූ රුක්මණී දේවිය එකී සංචාරයන්වලදී විවිධ කලාවන් ඉගෙන ගැනීමටත් ඒ පිළිබඳ කලුණු සොයා බැලීමටත් කැමැත්තක් දැක්විය. ලෝක ප්‍රකට බැලරිනා කෙනෙකු වූ ඇනා පවුලෝවා 1928 වර්ෂයේදී ඉන්දියාවට පැමිණි ඉන්දියානු නර්තනය පිළිබඳ තොරතුරු සොයා බැලීමට ආශාවෙනි. එම සංචාරයේ දොර බොම්බායි නර්තන සංදර්ශනයක් පැවැත්වීමටද ඇය කටයුතු කර තිබිණි. මේ වකවානුවේදී රුක්මණී දේවිය තම සැමියා සමග පරණ විඤ්ඤාර්ථ සමාගමෙහි සම්මේලනයකට සහභාගී වෙමින් සිටියාය. සම්මේලනය නිමවීමට දිනකට කලින් තම සැමියා සමග බොම්බායට පැමිණි රුක්මණී දේවිය ඇනා පාවලෝවා ඉදිරිපත් කළ සත්‍ර සංග්‍රහය
නැරඹූ අය. තම සැමියා සමග පරමවිරත්‍යාත්ත සමාගමෙහි කටයුත්තක් සඳහා ඕස්ට්‍රේලියාවට යෑමට තිබූ හෙයින් පසුදින ඇය බොම්බායේ නෙව්නැගි දිගු මුහුදු ගමනක් සඳහාය. ඕස්ට්‍රේලියාව බලා යන ඇනාපවුලෝවාද මෙම නැමෙහිම ගමන් අරබා තිබුණි. ගමන අතරතුර කාලයේදී ඉතා හොඳ මිතුරියන් බවට පත් වූ ඇනාපවුලෝවා විසින් තම නර්තන සංදර්ශනය නැරඹීමට පැමිණ ලෙස රුක්මණී දේවියට ආරාධනා කළාය. නැව් ගමන අතරතුර කාලයේදී රුක්මණී දේවියගේ ශාරීරික ලක්ෂණ දකින ඇනාපවුලෝවා නර්තන ශිල්පිනියකට උචිත ශරීර ලක්ෂණ ඇසතුව පවතින බව පැවසුවා පමණක් නොව නර්තනය ඉගෙන ගන්නා ලෙසට ඇයට යෝජනා කළාය. සිඩ්නි නගරයේදී ඇනාපවුලෝවා යළිත් මුණ ගැසුණු රුක්මණී දේවිය ලෝක ප්‍රකට බැරරිනාගේ නර්තන ප්‍රදර්ශනය නැරඹුවාය. එසේම තමා බැලේ නර්තනය ඉගෙනීමට කැමැත්තකින් පසුවන බව ඇනාපවුලෝවාට පැවසුවාය. ඇගේ ඉල්ලීමත් සමග ඇනාපවුලෝවා ඇයට නර්තනය ඉගැන්වීම ආරම්භ කළාය. එවිට රුක්මණී දේවීගේ වයස අවුරුදු 24ක් විය. එකී ආකාරයෙන් මෙම තරුණ ඉන්දියානු යුවතිය නර්තනය පිළිබඳ ප්‍රථම පියවර ලෝ සුපතල බැලේ නර්තන ශිල්පිනියක් වෙතින් ආරම්භ කරන්නට වාසනාව විය. ඇනාපවුලෝවා රුක්මණී දේවියට බැලේ නර්තනය ඉගැන්වීමේ කටයුත්ත ඇගේ සහායක රංග ශිල්පියෙකු වූ ක්ලියාන් නෝඩ් වෙත පවරන ලදී. රුක්මණී දේවිය නර්තනය ආරම්භ කළේ බැලේ නර්තන ශිල්පියක වශිනි. ඇනාපවුලෝවාගේ ඉමහත් බලගිරීම මත රුක්මණී දේවි අරුන්ඩෙල් විසින් ඉන්දියානු නර්තනයන් ඉගෙනීම පිළිබඳ මන ආශාවකින් පෙළුණය. අපසු ඉන්දියාවට පැමිණි රුක්මණී දේවිය ඉන්දියානු නර්තනය ඉගෙන ගැනීමේ ආශාව තිබුවේ වුවද අවාසනාවකට මෙන් එම කාලයේ වන විට ඉන්දියානු භරත නර්තනය පරිහානියට පත් වී තිබුණි. 1933 දී සංගීත අකඩමියෙහි වාර්ෂික සම්මේලනයේදී රුක්මණී දේවියට සදීර නර්තනයක් දැකගැනීමේ අවස්ථාව උදා විය. ඒ ඉදිරිපත් කරන ලද්දේ පණ්ඩනල් රෝල් සහෝදරයන් වන රාජේශ්වරී සහ ජීවරත්නම් යන දෙදෙනා විසිනි. මෙකී නර්තනය අධ්‍යක්ෂණය කරන ලද්දේ පණ්ඩනල් රෝල් මීනාක්ෂි සුන්දරම් පිල්ලේ විසිනි. ඒ සඳහා ඔහුට සහාය වූයේ ඔහුගේම බෑනා වූ චොක්කලිංගම් පිල්ලේ නැමැති ශිල්පියාය. රුක්මණී දේවිය මයිලපූර් ගෞරි අම්මාල් වෙතින් භරත නර්තනය ඉගෙනීම ආරම්භ කරාය. ඇය අභිනය පිළිබඳ විශේෂ අනුදැනමකින් හිපි ගුරුවරියක් වූ බැවින් රුක්මණී දේවිය සඳහන් කරන අතර ඒ වන විට රුක්මණී දේවියගේ වයස අවුරුදු 29ක් සම්පූර්ණ කර තිබුණි. ඇයට වෙසසින් අවශ්‍යව තිබුණේ පණ්ඩනල් රූල් මීනාක්ෂි සුන්දරම් පිල්ලේ වෙතින් නර්තන ශිල්පය හැදෑරීමටය. මුලින්ම මීනාක්ෂි සුන්දරම් පිල්ලේ විසින් රුක්මණී දේවි අරුන්ඩෙල්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර අතර රුක්මණී දේවිය තමන්ගේ අව්‍යාජ අප්‍රීහිත ශිල්පය මීනාක්ෂි සුන්දරම් පිල්ලේට තේරුම් කරන්නට වටහා දෙන්නට උත්සාහ කළාය. තමාට නර්තනයෙන් සම්පූර්ණයෙන් ඉගෙන ගැනීමට උවමනා බව මීනාක්ෂි සුන්දරම් පිල්ලේට කියා සිටින්නට ඇය අවශ්‍ය විය. පසුව පොන්නයියා පිල්ලේ විසින් ගෞරි අම්මාල් වෙතින් නර්තනය හදාරන මෙම වංශවත් හිතුවක්කාර කාන්තාව පිළිබඳ තොරතුරු සොයා බැලීය. පසුව ඔහු මීනාක්ෂි සුන්දරම් පිල්ලේට ඇයට නර්තනය ඉගැන්වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. මීනාක්ෂි සුන්දරම් පිල්ලේ ඇයට නර්තනය ඉගැන්වීම ආරම්භ කළාය. ඇය නර්තනය ඉගෙනීම ගැලෙහි මහත් උන්මාදයකින් පෙරුණි. ගුරුවරයා දත් සියලු ශිල්පයන්ම උකහා ගැනීමේ උමතු ආශාවකින් ඇය වැළී සිටියාය. 1935 දී රුක්මණී දේවිය තමන්ගේ ප්‍රථම ප්‍රසිද්ධ රංගනයට සූදානම් විය. ඒ සංවිධා කරන ලද්දේ පරම විඤ්ඤාත සංගමේ දියමන්ති ජුබිලියට සමගාමීවය. එකි උත්සවයේදී විවිධ අවස්ථාවලියදී යෙදෙන විලාමකාරයන් මෙකී නර්තනයන් මගින් අර්ථවත් ආකාරයෙන් පැමිණ සිටි පිරිසට ඉදිරිපත් කිරීමට යොදා ගන්නා ලදී. සංවත්සරය සඳහා පැමිණ සිටි
දෙදහකට අධික වූ ප්‍රභුන්ගේ ඔළුවට සන්හඬින් ශාලාව ගිගුම් ගන්නට වූයේ ඇගේ ඉදිරිපත් කිරීම ඒ තරම් මනෝරංජනීය වූ නිසාවෙනි. එවකට බොඩාක් ප්‍රභුන් ඇගේ ඉල්ලීම පිළිගත් අතර ප්‍රභුන් ඇගේ නර්තනය නැරඹීමට පැමිණ සිටියෝය. ඔබ දන්නා පරිදි ඇගේ සැමියා ආචාර්ය අරුන්ඩේල් යනු ප්‍රභු සමාජයේ බොහෝ දෙනාගේ පිළිගැනීමට ලක්ව සිටි කෙනෙකු වීම මෙහිදී අනියම් ලෙසින් බලපෑමට ලක්විය. රුක්මණී දේවියගේ නර්තන ප්‍රසංගය නැරඹූ තවත් විශේෂ ප්‍රේක්ෂකයෙක්ද අතර විය. ඔහු සුප්‍රකට අයර්ලන්ත කවියෙකු වූ ආචාර්ය ජේමිස් කොනිස් නම් මහතාය. ඔහු ඉන්දියාවට පැමිණ සිටියේද ආචාර්ය ඇනී බෙනස් නම් තමන් අධ්‍යාපනික කටයුතු සඳහා සහභාගී වීමටයි. 1936 දී ඇය තමන්ගේ ප්‍රථම දීර්ඝ නර්තන සංචාරය දකුණු ඉන්දියාවෙන් ආරම්භ කළාය. මෙකී නර්තනය ආරම්භ කිරීමට පෙර විදම්බරම් දේවාලය වෙත ගිය ඇය නටරාජා වෙනුවෙන් භක්ති පූජා නර්තනයක්ද ඉදිරිපත් කළාය. වයලීනිය වැනි සංගීත භාණ්ඩ භරත නර්තනය සඳහා හඳුන්වා දීමද නව ආකාරයේ චිත්‍රාකර්ෂණීය වූ රංගවස්ථාභරණයන් සහ ආභරණ යොදා ගැනීම මගින් ඒ විභූෂණය ත්‍රීව කරන්නට නව සමාජයේ අවශ්‍යතාවලට යෝග්‍ය වන ආකාරයේ සාම්ප්‍රදායික මූලධර්ම නොකෙලසෙන අයුරින් ඇගේම ශිල්ප ධර්ම සොයා යන්නට සහ ඒවා භාවිතා කරන්නටද ඇය සමත් විය. භරත නර්තනය ඉගැන්වීම සඳහා ඊට සුදුසු අධ්‍යාපනික ආයතනයක් පිහිටුවීමට ඇය කටයුතු කළාය. පසු කාලෙක ඇය හා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවලදී ඇය සඳහන් කළ ආකාරයට ඒ මුලින්ම හැඳින්වුවේ කලාව පිළිබඳ අන්තර්ජාතික විද්‍යාත්මක යනුවෙනි. ඒ සඳහා සමන්ට සහය දක්වන ලෙස රුක්මණී දේවිය ඉන්දිය සමාජයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් මෙන්ම සම්මානනීය පිළිමය යුක්ත වූ K.S. රාමස්වාමි ශාස්ත්‍රී, K. චන්ද්‍රසේකරන්, විනිශ්චකාරම් ජී, ශ්‍රී රාමත්තාර්, K. නාරායන මෙනන්, K. ශංකර් මෙනන් වැනි ප්‍රභූන්ගෙන් ඉල්ලා සිටියාය. රුක්මණී දේවියගේ කාර්යභාරය කෙරෙහි සමාජ විරෝධතා ඇතිවන්නට විය. එහෙත් ඇය තම උත්සාහය අත්හැරියේ නැත. රුක්මණී දේවිය විසින් පුනර්ජීවනය කළ නර්තනය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමත් සමගම කලාවට විරුද්ධව පැවති සාම්ප්‍රදායික අවිචාරාත්මක හැඟීම් ක්‍රමයන් බිඳ වැටෙන්නට පටන්ගත් අතර කලා ශ්‍රේෂ්ඨයෙහි ඉගෙනීම සඳහා තව තවත් සිසුන් අදී එන්නට විය. පණ්ඩනරූල්, මීනාක්ෂි සුන්දරම් පිල්ලේ සහ ඔහුගේ බෑණනුවන් වූ චොක්කලිංගම් කලා ශ්‍රේෂ්ඨයෙහි ප්‍රථම ගුරුවරුන් වශයෙන් කටයුතු කළාය. කලා ශ්‍රේෂ්ඨයෙහි ඉගැන්වීම් කටයුතු සඳහා පසු කාලෙක රුක්මණී දේවිය විසින් කලා ශ්‍රේෂ්ඨයෙහිම උගත් දක්ෂ ශිසුන් දෙදෙනෙකු පත් කරගන්නා ලදී. සාරදා හොෆ්මන් සහ ක්‍රිෂ්ණාවනී ලක්ෂ්මනා යන එකී ගුරුවරුන් රුක්මණී දේවි අරුන්ඩේල්ගේ උපදෙස් මත එහි ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන ගියහ. ලීලා සැම්සන්, අඩයාර් ලක්ෂ්මණන්, යාමිනී කෘෂ්ණමූර්ති, සාරිදා හරිබුන්, කමලා ලක්ෂ්මන් වැනි දක්ෂ ශිසුන් පිරිසක් බිහිවීමට කලා ශ්‍රේෂ්ඨයෙහි අධ්‍යාපනය තුළින් ඇය සමත් විය. රුක්මණී දේවියගේ සුවිශේෂී බලාපොරොත්තු වූයේ කලා ශ්‍රේෂ්ඨය කලා අධ්‍යාපනයෙහි මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි. චෙන්නයි ප්‍රදේශයේහි අඩියාර්හි පිහිටි අක්කර 100ක පමණ භූවිභාගය පුරා විසිරී ඇති කලා ශ්‍රේෂ්ඨය අධ්‍යාපන ආයතනයෙහි ඉගෙනුම ලබන දේශීය සහ විදේශීය සිසුහු සබහදාමට හා පරිසරයට ඉතා සමීපව සිටමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යති. 1993 දී ඉන්දියානු රජයේ පාර්ලිමේන්තු පනතක් මගින් කලා ශ්‍රේෂ්ඨය ජාතික වැදගත් ඇති ආයතනයක් වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇත. ලලිත කලා විද්‍යාලය, පරම විඤ්ඤාත උසස් පාසල, මාරියා මොන්ටිසෝරි විදුහල, කලා කර්මාන්ත හා අධ්‍යාපන පර්යේෂණ ආයතනයේ ස්වාමිනාත් අයර් පුස්තකාලය වැනි අංගෝපාංග රාශියකින් කලා ශ්‍රේෂ්ඨයේ සංකීර්ණයේ පොහොසත්ය. මෙකි සියලු කටයුතු ආදී කතෘවලිය සැලකෙන රුක්මණී දේවි අරුන්ඩේල් 1986 පෙබරවාරි මාස 24 වන දින චෙන්නායි නගරයේදී මෙලොවින් සමුගත්තාය. ඇයගේ සේවය ඇගහීම පිණිස ඉන්දියානු රජය විසින්
1956 പത്മഭൂഷണ സമ്മാനയെന്ത് പിന്തും ലഭിയ. ഐ ഭരതനാട്യ ശില്പിനിയക്ക ഗുരുവരിയക് പമനക് നൊവേ വേദ വേദാന്തര ധനുമഹ വിനത് ബുഹോ ധന ഉപത്കം അതിവ് പരമ വിദ്യാർത്ഥവാദി ധനും ഉസസ് അന്തമകിൻ ലഭ ഭവിഷ്യത്ത് പണ്ഡിവരിയക് ലെസ കീർത്തേട പത്തു കാന്താവകി. മെവനി വീഡിയോസ് ഇക്മനിം ബലാഗനീമട്ട് ധനുമാപ്പകെ യൂട്യൂബ് ചാനലെ സബ്സ്ക്രൈബ് കറാണ്. ഏ വകേമ ഏ ലങ്കമ തീരുന്ന ബെല്ലൈക്കണ്ണെ ക്ലിക്കുള്ള അലുത്ത് വീഡിയോസ് ഇക്മനിം ബലാഗാനും പോലുവാണ്.